එතන සාමාන්‍යයෙන් කෝටි 4ක් 4ම ආර බිත්තර ස්ටොක් වුණා. ඊට පස්සේ අපි රුපියල් මේක 30ට කැපුවා. ඉතරයක් තියාගන්න විදිහක් නැහැ වෙළඳ දාපු නැති නිසා. මේ වෙළඳ ඇවිල්ලා අපි 35යි කියනකොට 32ට 30ට බිත්තර ඉල්ලුවා. ඊට පස්සේ බොරුවට බිල්ලම මමලා ස්ටොක් ගහගත්තු නිසා ආයෙ මෙයාලා බිත්තර මිල ඉහළට දැම්මා. Welcome to Cinnamon Life, South Asia's biggest entertainment hub where awe awaits. ජනාධිපතිවරණ වෙලාවේ අපේ කඩසාප්පු වැහුව මේ බිත්තර ගෙනියන වෙළෙන්දාවෙත් නෑ චන්දිර දවස් 3කට දෙර ඉස්සෙල්ලා ඊට පස්සේ චන්දිර දවස් 7-3ක් ඉතර පස්සේ තමයි ආයේ කඩසාප්පු ඇරියේ. ප්‍රධාන හේතුව එතන වුණා දවසකට සාමාන්‍යයෙන් 185ක් ඉතර වෙනකොට එතන සාමාන්‍යයෙන් කෝටි 4ක් 4ම ආර බිත්තර ස්ටොක් වුණා. හැබැයි ඒතොර දිනකට අවශ්‍ය ප්‍රමාණය ලංකාවේ නිෂ්පාදනය වෙලා තිබ්බේ. ඒ අවස්ථාව වෙනකොට අපි මේ බිත්තර මිල මේ ඉල්ලුම සැපුම්දෙන භාණ්ඩයක්. මේක දේශපාලන පැත්තෙන්වත් ආණ්ඩුව අපට කියලාවත් මේ කාරුවත් කියලා නෙමෙයි මේ බිත්තර මිල උස්පාත් වෙන හේතුව. එතන හැබැයි මේ සිද්ධියක් වුණා. ඊට පස්සේ අපි රුපියල් මේක 30ට කැපුවා. 30ට කැපුවාගෙන් පස්සේ මේ බිත්තරයක් තියාගන්න විදිහක් නැහැ වෙළඳ දාපු නැති නිසා. මේ වෙළඳ ඇවිල්ලා අපි 35යි කියනකොට 32ට 30ට බිත්තර ඉල්ලුවා. ඊට පස්සේ මේ බිත්තර ටික අපි මිල පැසුවෙන් පස්සේ මේ බිත්තර පැහැදිලිවම මේ ජයාල ප්‍රදේශයේ ඉන්න කීප දෙනෙක්ම මේ වෙළඳ සංගමය කියලා සංගමයක් බුරුවට හදාගෙන සභාපති කියලා මේ එයා මේ බිත්තර ටික කූල් රූම් දාගන්න දැන් ඇත්තෙම මේ පවතින ආණ්ඩුව බිත්තර රටින් ගේන්නේ නැහැ කියලා එයාලා තීරණය කළා තියෙනවා. ලංකාවේ කොහොම හරි මේ නිෂ්පාදනය ඇති වෙන විදිහට නිෂ්පාදනය කරන්න. ඉතින් එහෙම තියෙනකොට මෙයා රටින් බිත්තර ගේන්නේ නැති බව දැනගෙන මේ අවස්ථාවේ බිත්තර ඒ ස්ටොක් වෙච්ච නිසා මෙයා ඊට පස්සේ අය රුපියල් 20-25ට යනවා කියලා ලොකු බියක් ඇති කරලා නැති බිල්ලු ඇති කරලා මේ ගොවියට මේවා කරලා රුපියල් 20-22කට ෆාම් වලින් බිත්තර අරන් ගියා. ඒක තමයි සම්පූර්ණ වුණේ. හැබැයි පැහැදිලිවම ග්‍රාමීය කර්මාන්තේ 180ක් 85ක් මේ රටේ දියුණු වෙලා තිබ්බා. ඒ නිසා තමයි මේ බිත්තර වලින් ස්වයං පෝෂිත වුණේ. මේ ගොවියට සාමාන්‍ය රුපියල් 32ක් විතර පැහැදිලිවම බිත්තරයක් නිෂ්පාදනය කරන්න යනවා. ඒ බිත්තරේ රුපියල් 32කට වැටෙන 22කට වැටෙනකොට ගොවියට දරා ගන්න බෑ. ගොවියෙක් මං හිතන්නේ 7000ක් හදන්න ආද කොටුවක් ගහලා සාමාන්‍යයෙන් 145ක් විතර යනවා මාස 4-5 බිත්තර මේ කණ්ඩ දීලා. එතකොට ඒ 145 මේ කිකිලියක් සාමාන්‍ය බිත්තරයකට 300ක් විතර තමයි දාන්නේ. ඒකෙන් මේ මුදල ගන්න ඕනේ. එකම ලාභයක් තියෙන්න ගන්න ඕනේ. එකම පැටව් ප්‍රමාණයක් ආයේ ගොවිපලේ හදන්න ඕනේ. එතකොට තමයි මේක වැඩි දියුණු වෙන්නේ. හැබැයි මේකට ගොවියෝ බය වුණා. මෙච්චර කාලයක් වේදන් කරලා වැඩිච්ච ගොවිය නැගිටපු වෙලාවෙම මේ වගේ රුපියල් 22කට බිත්තරයක් වැඩිච්ච නිසා මේ සාමාන්‍යයෙන් ඒ වෙලාවේ බිත්තරේ අපි රුපියල් 35ට යනකොට මස් මිල තිබ්බ රුපියල් 500-450ත් අතර. හැබැයි ඒ සතිය හමාර දෙක යනකොට මේ මස් මිල වැටුණා රුපියල් 225ට 250ට. මේ සත්තු මං හිතන්නේ 115-120ක් මේකේ මධ්‍යම පරිමාණ, මහා පරිමාණ, කුඩා පරිමාණ හැබැයි තුන්ගොල්ලම වික්කා. තව මේ බිත්තරේ පල්ලහැට එයි කියලා. ඇත්තම මේ අවස්ථාව විතර අපි මේක බැලුවා මස් මිලත් මෙහෙම වැටෙන නිසා බිත්තරේ ගියක් නිසා. ඊට පස්සේ අපි මේ බිත්තරේ රුපියල් 25ට කපලා තිබි බිත්තරේ අපි රුපියල් 30 කෙරුවා. 30 කෙරුවෙන් පස්සේ සුට්ටක් මේක මැඩ පැවැත්තුලා නැවතුණා. එතකොට ගොවියා දැනගත්ත මේක ඉස්සරහට බිත්තර මිලක් ඇයි කියලා. ඒ කියන්නේ බිත්තර ස්ටොක් කරනවා තැන් තැන් වල ගිහින් ෆාම් වල ගිහිල්ලා රුපියල් 22කට 23කට බිත්තර ගන්න නිසා අපි බිත්තර මිල ඊට පස්සේ රුපියල් 30 කළා. 30 කරන් පස්සේ මෙයාලා ඊට පස්සේ බොරුවට බිල්ලම මමලා ස්ටොක් ගහගත්තු නිසා ආයේ මෙයාලා බිත්තර මිල ඉහළට දැම්මා. ඉතින් ඇත්තෙන්ම මං හිතන්නේ ගොවියෙකුට සාමාන්‍යයෙන් රුපියල් 35කටවත් බිත්තරයක් ගොවිපලෙන් ගෙනියන්නේ නැත්තම් මේ ග්‍රාමීය කර්මාන්තයේ ගොවියට කොහොමවත් ගෙනියන්න බෑ. සාමාන්‍ය මහා පරිමාණය, මධ්‍ය පරිමාණය ගොවියට මේක මේ ව්‍යාපාරය ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ පැහැදිලිවම නිෂ්පාදන වියදම එන්නේ එන්නේ වැඩි. බඩේරිඟු, රයිස් පොලිස් අනම්මන සේරම දේවල් දැන් මේ වෙනකොට ඉහළ ගිහිල්ලා තියෙනවා. බේත් වර්ගත් ඩොලරේ අඩු වුණාට කවදාක්වත් ඒ බේත් වර්ග අපට එන ඒවා කිසි දවසක ඒක අඩු වෙන්නේ නැහැ. ඉතින් නිෂ්පාදන වියදම ඇත්තෙන්ම අපිට රුපියල් 25ක් විතර දක්වා අඩු කළොත් ආණ්ඩුව අපිට මේ බිත්තරයක් රුපියල් 30ට දෙන්න පුළුවන්. ඒ අවස්ථාවෙත් මම යෝජනාවක් දැම්ම ඇත්තෙම රුපියල් 30ට අපි ඉස්කෝල ළමයකට බිත්තරයක් දෙන්නම්. මෙච්චර මේ ශේත්‍රේ වැටිගෙන ඉන්න වෙලාවේ තයි හදිසි අපේ තිය ආණ්ඩුවට ඒක මේවා කරන්න බෑ. අලුතෙන් ආණ්ඩුවපත් වෙච්ච නිසා ඉතින් මං හිතන්නේ මින් ඉදිරියට ඉස්කෝල ළමයකට බිත්තරයක් දෙන්න යෝජනාවක් සම්මත කරගත්තොත් මේ ගොවියට සාමාන්‍ය රුපියල් 30-35 බිත්තරයක් මං හිතන්නේ මේ අලෙවි කරගන්න පුළුවන්. නැත්නම් මේ ශේත්‍රයේ ඇත්තම විනාශය ඇත්තම මං හිතන්නේ අය මං හිතන්නේ මේ බිත්තරේ මේ පසුවට පල්ලහැට එනවා සති 3-4ක් යයි. ඒ කියන්නේ හැම මාසෙකම 105 ගානේ සත්තු බිත්තර වැඩි වෙනවා. ඒ කියන්නේ පැටව දාලා ඉන්නවා පල්ලහැන්. ඉතින් ඒ සත්තුන්ගේ බිත්තර මං හිතන්නේ සති 3-4ක් යනකොට ආයෙ එනවා. සාමාන්‍යයෙන් පාරිභෝගික ජනතාවට මේ අවස්ථාවේ මං හිතන්නේ රුපියල් 40න් පල්ලහැ විතර තමයි බිත්තරයක් පාරිභෝජනය කරන්න වෙන්නේ. බේකරි හිමියන්ටත් මං හිතන්නේ බිත්තරයක් මේ දවස්වල රුපියල් 36කට විතර වගේ තමයි ගන්න වෙන්නේ.
ඉතින් ඒ නිසා මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාට කියන්නේ මේකේ නිෂ්පාදන වියදම අඩු කරන්න නැතුව පාරිභෝගික ජනතාවටම රුපියල් 25ට තියෙන බිත්තරයක් කන්න දෙන්න බෑ. හැබැයි අපි තව තවත් මේකේ හිටියා හැමනම් මේ බිත්තර ගොවියෝ කුඩා ගොවියෝ මේ සත්තුටික සේර මාසෙට විකුණනවා නැවතුනේ මස් මිල රුපියල් 225ට වැටුණාන් පස්සේ නිකන් දුන්නා වගේ දෙයක් නිසායි. ඊට පස්සේ තමයි අපි මේ බිත්තර මිල ඉස්සරහට මේ පොඩ්ඩක් මිල වැඩුණාන් පස්සේ තමයි මේ ඉල්ලුමට ආවේ. ඇත්තෙන්ම මේක මේ ස්ටොක් ගහගත්තු නිසා ස්ටොක් ගහගන්න මේ කරපු බොරු බිල්ලෙක් තමයි මේක මැව්වේ. ඉතින් ඇත්තම ආණ්ඩුවට කියන්නේ මේ වගේ මේ බිල්ල මවන මිනිස්සු දිහා බලලා මේ ශේත්‍රය විනාශ කරන්න නැතුව දිනු වෙච්ච ශේත්‍රයක්. අනික තමයි ලංකාවේ මන්දපෝෂණය තුරන් කරන්න එකම දේ ශනිකව තියෙන බිත්තරයක්. ඉතින් මේ ගැන ඇත්තම ගිය ආණ්ඩුවෙත් මම හිතන්නේ මේ බිත්තරය ගැනම තමයි අවුරුදු දෙකම ওই ආණ්ඩුව පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම කියෙව්වේ. ඉතින් ඇත්තම මේක මේ බිත්තරයට දේශපාලනය ඇතුල් කරගත්තොත් එහෙම මේ ගොවියා අයිත් අර තත්ත්වයටමපත් වෙනවා. මේක ඉතින් ඇත්තම හරි නිසියාකාර මේ කමිටුවක්පත් කරලා මේ දිනුවොත් ව්‍යාපාරය අය කඩාහැලෙන්න දෙන්න නැතුව ඉතින් අපි සංගමයක් වශයෙන් ආණ්ඩුවට කියනවා. හැබැයි මේ දේවල් කතා කරනකොට මම හිතන්නේ මේ සියලුම ප්‍රශ්න තියෙන සියලුම දෙනා එක මේසයකට ගෙනල්ලා කතා කරුවේ නැත්තම් කියාවුරුද්දත් අපි ඔක හැම වෙලාවෙම කිව්වා. මම හිතන්නේ මේ ශේත්‍රයේ ඇත්තම ඉස්සරහට ගෙනියන්න නම් නව ආණ්ඩුවට තියෙන එකම දේ එකක් තමයි පස්සම්පත් අමාත්‍යංශය මැමතුමා, අනික ලේකම්තුමා, අනික අනිත් එක්ක තමයි පස්සම්පත් එකේ ඩිපාර්ට්මන්ට් එකේ පාරිභෝගික අධිකාරිය, එතකොට බේකරි හිමියෝ, එතකොට ගොවියෙක්, ඇත්තම නිෂ්පාදකයෝ, ඒ වගේම වෙළෙන්දෝ, එතකොට සියලුම දෙනා මේක මේසකට ඇවිල්ලා කතා කරපුවා නම් කවුද මේ බිත්තර මාපියාව කරන්න කියලා ඇත්තෙන්ම මේක රටට හෙළියෙනවා. මං හිතන්නේ ගිය අවුරුදු දෙකේම පාරිභෝගිකයයි නිෂ්පාදකයයි වෛර කෙරුවා. මේ බිත්තරයක් මෙහෙම අපි ඇත්තම ඊට පස්සේ ගැසට් එකක් දාලා අපි නඩු කිව්වේ. එතකොට නඩු තීන්දුවක් දුන්නේ මේ බිත්තරේ අපිට රුපියල් 49 පල්ලේ අඩු කරන්න බැරි නිසානේ. ඉතින් ඒ වගේ මේකේ නිෂ්පාදන වියදමක් කරනවා ඉස්සර වගේ නෙමේ. ඉතින් පාරිභෝගික ජනතාව හිතනවා පංගුවක් කුකුලෙක්වත් දැකුණ නැති කට්ටිය හිතනවා මේ ඇරලා කුකුලෙක් බිත්තරයක් හදලා රුපියල් 10ට 5 එහෙම එකක් නැහැ. අපි සාමාන්‍යයෙන් දරුවෙකුට වගේ වියදම් කරන වියදම් කිල්ලක් තමයි මාස 4ක් කරන්නේ. එක වැක්සින් එකක්වත් නැහැ රුපියල් 25000න් 30000න් අඩුව. ඒ පැතිත් ඇත්තම සියලුම දේවල් සමීක්ෂණය කරලා මං හිතන්නේ ඉදිරියට පස්සම්පත් අමාත්‍යංශයත් රජයේ පස්සම්පත් ඇමතුමත් මේක හරි මග ගියේ නැත්නම් ඇත්තම මේක හරි ක්ෂණිකව ස්වයංපෝෂිත ආහාරයක්. ඒ නිසා ස්වයංපෝෂිත වෙච්ච දෙයක්. ඉතින් අපි ඇත්තම ගොවි වශයෙන් කියන්නේ මං හිතන්නේ ඉදිරියේ ඇත්තම මවුසත්තු ගෙනල්ලා තියෙන රට අවශ්‍ය මවුසත්තු රුපියල් 85000ක් විතර මේවට 142000ක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒකෙත් මං හිතන්නේ ඉදිරියේ දෙසැම්බර් 10 වෙද්දී මේක උස් පහත් වෙලා ගොවියෝ ඇන්ට මේ මං හිතන්නේ නිෂ්පාදනය වැඩි වෙච්චහම මේක ආණ්ඩුව දැම්මම පියවරක් ගන්න ඕනේ. මේ බිත්තරේ වැඩි අතිරිත දෙන්න මොකද්ද කරන්න කියන එක අපි හිතන විදිහට දැනට නම් මේ අඩු වියදමේ පෝෂදාය ආහාරයක් මේ ස්කෝල් ළමයකට බිත්තරයක් දීම තමයි මම දැන් ගිය සති දෙකකටත් ඉස්සෙල්ලා යෝජනා කරුවේ. ඉතින් ඒ වෙලේ හැබැයි යෝජනා ඉස්සර වුණා නම් මේ 115,000 20,000 මේ ගොවිය සතු විකුණන්නේ නැහැ.